කොහොමද කොහොමද හුඟ කාලකට පස්සේ කට්ටිය හොඳින් කියලා හිතනවා. අද අපි හදන්නේ ඇමරිකාවේ ෆේමස්ම ෆිලි චීස් ස්ටේක් එක. මේ සිම්පල් රෙසිපි එකට අවශ්‍ය වෙන්නේ සොෆ්ට් රෝල් එකක්, පොඩි ගාලික් බටර් පාරකුත් එක්ක, බීෆ් ස්ටේකුයි ලූණුයි තෙම්පරාදු කරලා, චීස් ස්ලයිසස් එක්ක ටොප් කරපුවම ආයේ සුපිරිම තමයි. එහෙනම් කෙලින්ම වැඩේට බහිමු. ඉස්සල්ලාම අපි හදාගන්න ඕනේ අර සොෆ්ට් රෝල් එක. ඒක හදන්න නම් මගේ බර්ගර් බන් වීඩියෝ එක බලන්න. මම යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මේ වීඩියෝ එකේ අන්තිමටත් ලින්ක් කරලා දෙන්නම්. මේ රෙසිපි එකට මම අර බන් වීඩියෝ එකේ ප්‍රමාණෙන් එකමාරකට වැඩිය ප්‍රමාණයක් තමයි මම පාවිච්චි කරන්නේ. ඒක හින්දා පොඩි ඇඩ්ජස්ට්මන්ට්ස් ටිකක් කරන්න වුණා. ඒවත් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ බලාගන්න. ඔගොල්ලෝ ඩෝ එක අනාගෙන පිපෙන්න තිබ්බර පස්සේ පිටිතවරපු සර්ෆස් එකකට ඩෝ එක ට්‍රාන්ස්ෆර් කරගෙන මේ වගේ දිග රෝල් එකක් හදාගන්න. හදාගෙන ඔගොල්ලොන්ට අවශ්‍ය රෝල් සයිස් එකයි රෝල් පෝෂන් අනුවයි ඩෝ එක කපා ගන්න. මම ඔගොල්ලොන්ට යට ලියපු ප්‍රමාණයෙන් නම් රෝල්ස් 7ක් 8ක් වුණත් ලේසියෙන් හදා ගන්න පුළුවන්. රෝල් ටික ෂේප් කරගත්තට පස්සේ ඔගොල්ලෝ පාවිච්චි කරන්න යන බේකින් ට්‍රේ එකට තව පිටි ටිකක් තවරලා බ්‍රෙඩ් රෝල්ස් ටික ට්‍රාන්ස්ෆර් කරගෙන පිපෙන්න තියන්න පෑ භාගයක් විතර. බ්‍රෙඩ් රෝල් සයිස් එක ඩබල් වෙනකම්. ඒ සෙට් එක පිපෙනකම් අපි මස් ටික රෙඩි කරගමු. මෙතන මම පාවිච්චි කරන්නේ සර්ලොයින් කට් එක. ඒ කියන්නේ හරකාගේ පිටකොන්ද හරිය. මේ කට් එකේ විශේෂත්වය තමයි හොඳ තෙල් ප්‍රමාණයක් තියෙනවා. මේකෙන් වෙන්නේ මස් එක සොෆ්ට් වෙනවා වගේම රසත් next level. සර්ලොයින් කට් එක වගේම රිබයි කියන කට් එක වුණත් ඇත්තටම හොඳයි. ඕගොල්ලන්ට හොඳ ස්ටේක් කට් එකක් ඕන නම් හොඳම දේ තමයි ඕගොල්ලන්ගේ පුච්ච ළඟට ගිහිල්ලා ඊළඟ දවසට ඕඩර් එක දාලා හෝ පාන්දරෙන්ම ඒගොල්ලෝ කඩේ ඇරපු ගමන් ඕගොල්ලන්ට අවශ්‍ය කට් එක ඉල්ලගන්න. හේතුව තමයි ලංකාවේ ලොකු රෙස්ටුරන්ට්ස් ටිකයි හෝටල්ස් ටිකයි ඉක්මනින්ම මේ කට්ස් ටික ඉල්ලගන්න. ස්ටේක් එක පුළුවන් තරමක් තුනියට කපා ගන්න. මෙතන මම පාවිච්චි කරේ නැති වුණාට එක ටිප් එකක් තමයි පෑ භාගයක් විතර ස්ටේක් එක ෆ්‍රීසර් එකට දාලා එළියට අරගෙන ස්ලයිස් කරන්න. ඒකෙන් වැඩේ තවත් ලේසි වෙනවා. මස් එක සීසන් කරන්න ලොකු දෙයක් ඕනේ. ලුණුයි, ගම්බිරිසුයි, ගාලික් පවුඩර් පොඩ්ඩකුත් අරගෙන හොඳට එක්කව කරගන්න. මේ වෙද්දි බ්‍රෙඩ් රෝල්ස් ටික පිපිලා තියෙන්න නම් ඕනේ. ටටටටා. දැන් තියෙන්නේ බිත්තරයි කිරි මික්ස්චර් එකකින් බ්‍රෙඩ් රෝල්ස් වල උඩයි සයිඩ්ස් උයි හොඳට තවරන්න. තවරලා සෙන්ටිග්‍රේඩ් අංශක 190ට රත් කරපු අවන් එකකට බ්‍රෙඩ් රෝල්ස් ටික බේක් කරන්න. විනාඩි 16ක් 18ක් අතර ලස්සන රන්වන් පාටක් වෙනකම්. බ්‍රෙඩ් රෝල්ස් වල උඩයි සයිඩ්ස් උයි පොඩ්ඩක් විතර හයිය. ඒකෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ රෙසිපි එකට මට ඕනේ ඔක්කොම සොෆ්ට් වෙන්න. ඒක නිසා අවන් එකකින් බාපු ගමන් මම විනාඩි 5ක් 10ක් විතර බ්‍රෙඩ් එකකින් වහලා කූල් වෙන්න ඉඩ දෙනවා. එතකන් රස ගාලික් බටර් එකක් හදමු. අවශ්‍ය වෙන්නේ බටර්, ගාලික් පවුඩර්, වේලිච්ච ඔරිගානෝ සහ වේලිච්ච පාස්ලි. ෆ්‍රෙෂ් පාස්ලි පාවිච්චි කරනවා නම් ටේස්ට් එකෙන් නම් ඊට වඩා හොඳයි. ගෑරප්පුවක් අරගෙන හොඳට මික්ස් කරගන්න. එතකොට ඔයගොල්ලන්ගේ ගාලික් බටර් එක රෙඩි. මේ මික්ස්චර් එක ගාලික් බ්‍රෙඩ් හදන්න උනත් නියමයි. බ්‍රෙඩ් රෝල් ටෝස් කරන්න යනකොට පාන් එකේ මැද්දෙන් පළලා අපේ ගාලික් බටර් මික්ස්චර් එක හොඳට තවරන්න. තෙල් මුකුත් ඕන්න හොට් පෑන් එකකට බ්‍රෙඩ් රෝල් එක ට්‍රාන්ස්ෆර් කරගෙන ටෝස් කරගන්න. ස්ටේක් එකත් හදන්න හරිම ලේසි. රත් වෙච්ච ඔලිව් ඔයිල් ටීකට චොප් කරගත්ත ලූණු තෙම්පරාදු කරගන්න මදගින්නේ. මේ රෙසිපි එකට අපිට අවශ්‍ය වෙන්නේ රන්වන් පාට සොෆ්ට් ලූණු කෑලි. මෙහෙම තමයි අපිට හම්බෙන්නේ මැක්සිමම් ෆ්ලේවර් එක. ලූණු එක මං කිව්ව විදිහට හොඳට සොෆ්ට් රන්වන් පාට වෙද්දි මස් ටික එක්කව කරගන්න. අපි තුනියට කපපු හින්දා මස් ටික ඉක්මනින්ම ලෑස්ති. මස් පොඩි ලා රෝස පාටක් වෙද්දිම ඉක්මනින් මස් පෑන් එකේ මැද්දට එක්කව කරගෙන ඕගොල්ලොන්ගේ කැමති චීස් ස්ලයිසස් උඩින් එක්කව කරගන්න දියවෙන්. මෙතන මම පාවිච්චි කරන්නේ මොස්සරෙලා චීස් ස්ලයිසස්. ඒකේ අර ක්‍රීමි රහයි ඇදෙන ගතිය හින්දා. නමුත් ඕගොල්ලන්ගේ රසයට ඕනම චීස් ස්ලයිසස් පාවිච්චි කරන්න පුළුවන්. චීස් ස්ලයිසස් දියවෙන්න පටන් ගත්ත ගාම ඕගොල්ලන්ගේ අර ටෝස් කරපු බන් එක උඩින් දාලා තව තප්පර 5ක් 10ක් රත් වෙන්න ඉඩ දීලා මස් එකට යටින් හොඳ ස්පැචුලා එකක් දාලා ෆිලි චීස් ස්ටේක් එක ඉක්මනින් අනිත් පැත්ත හරව ගන්න. කොහොමද වැඩේ? මේක හදනකොට නම් මුළු ගේම සුවඳයි. අර කාමරේට වෙලා කොට කොට ඉන්න මල්ලි නංගි වුණත් සුවඳට කුස්සියටම එනවා. කෙල වක්කර වක්කර. මේක සර්ව් කරන්න ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් උත් එක්ක ආයේ ෆාස්ට් ෆුඩ් රෙස්ටුරන්ට් එකකට යනවා බොරු. මේ ෆිලි චීස් ස්ටේක් එක මම රස විඳින එක බලන ගමන් දාමුක පොඩි thumbs up එකක්, subscribe පාරක්, ඒ වගේම මාව follow කරන්න Facebook එකේ සහ Instagram එකේ. මේ වගේ රස ලේසි මුළු පවුලම ආස වෙන රෙසිපීස් ටිකක් try කරගන්න.
එහෙනම් නැවත හම්බෙමු එතකන් peace